ನೊಮಿಲೆ ದುನ್ ನಿಸಾಮಗೆ ನಿಮದ ಆದರೆ ಮಗೆ ನಮ್ಮ ಆದಿತ್ಯ ವಲಿವತ್ತ මං ගොඩක් මියුසික් වලට කැමතියි. කාන්තා ඇයිතිය කාන්තා නිදහස ගැන කතා කරන කාන්තාවට ලැබිය යුතු සමතන නිසිතන ගැන කතා කරන ලංකාවට මේ මොකද වුනේ? වොයිස් ටීම් ආදිත්‍ය වැලිවත තාම වයස අවුරුදු 16යි. නමුත් වේදිකාවේ පෙන්නපු හැකියාව නම් අතිවිශිෂ්ටයි. කියපු සින්දු දෙකම නොමිලේ දුන් නිසා වගේම මේ කොයියන්නේ ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට ලක් වුණා. YouTube එකේ මිලියන් ගණන් views තියෙනවා. වොයිස් ටීම් ෆෑන් කෙනෙක් විදිහට මම ගොඩක් ආස කරන වොයිස් එකක්. ඉතින් ඒ නිසා අපේ දියුණුව ගැන කතා කරන මේ චැනල් එකේ ඇය ගැන කතා කළ යුතුයි කියලා මම හිතුවා. ලංකාව කියන්නේ ඇත්තටම සුන්දර රටක්. පහුගිය කාලයේ ලංකාවේ හිර වෙලා හිටපු විදේශිකයන්ට ආගන්තුක සත්කාර කිරීම පිළිබඳව ලෝකෙත්ම පැස්සුමට ලක්වුණු රටක්. එහෙම රටක මේ වගේ පොඩි කෙල්ලෙක්ට මෙහෙම මඩ ගහන එක හරිද? ආදිත්‍ය කියන්නේ කවුද? එයාගෙන් අපිට ගන්න පුළුවන් ලෙසන්ස් මොනවාද? ඇගේ කතාව හැටියට පොඩි කාලේ ඇය දැනගෙන නොහිටි හැකියාවක් තමයි ගායනය කියන්නේ. ඇය නර්තනයෙන් දක්ෂතා පෙන්වූ කෙනෙක්. ග්‍රේඩ් 8 9 වෙනකන් ගායනයට දක්ෂතාවයක් තිබෙන බව දැනගෙන ඉඳලා නැහැ. එයට ඇය පසු කාලින හරි යොමු නොවුනා නම් අද මෙවන් වොයිස් එකක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. අපෙත් ඕන තරම් සැඟවුණු දක්ෂතාවයන් ඇති. අපි අපේ රාමුවට කොටු වෙලා ජීවිතේ ගත කරනවා ඇති. මේ වගේ ටැලන්ටඩ් ගර්ල්ස්ට මඩ ගහනවා වෙනුවට අපෙත් හිඩන් ටැලන්ට්ස් එළියට ගන්න අපි උත්සාහ කරමු. ආදිත්‍යට කොතරම් මඩ ගහලා තියනවද කියලා ඔයාලා දැනටමත් දැකලා ඇති. ෆේස්බුක් එකේ යූටියුබ් එකේ කමෙන්ට්ස් දැක්කම පුදුම හිතෙනවා. නමුත් අදටත් ඇය හිනා වෙලා ජීවිතයට මුහුණ දෙනවා. අපේ ජීවිතෙත් ඕන තරම් හොඳ නරක අහන්න ලැබෙනවනේ. හැබැයි ඒවට අපි සැලුනොත් එතනින් ඉස්සරහට යෑමක් නෑ නේද? හොඳ හදි ඔළුව ඉදිමෙන්නේ නැතුව ඉන්නත් නරක කියද්දි බය වෙලා පැනලා නොයන්නත් අපි අපේ පෞරුෂය හදාගන්න ඕනේ. ඇත්තටම ඇය මේ මඩවලට සුදුසුද? ඇය 2018 පැවැත්වූ 40 වන ජාතික සම්මාන උළෙලේ ජනගායනා ඒකලංශයෙන් හොඳම ශිල්පිනිය ලෙස තේරීපත් වෙනවා. ඇය රංවල බලකාය සාමාජිකාව උමාර සිංහවංශ ගායිකාවගේ ගෝලයෙක්. පල ඇති රුකටනේ ගල් ප්‍රහාර වදින්නේ. ඉතින් ඒ වගේ ඇගේ දක්ෂතාවයට ප්‍රසිද්ධියට මඩ ප්‍රහාරවල් වැදෙන එක සාමාන්‍යයි. කාට වුණත් මේ වගේ මඩ ගල් මුල් වලින් හොඳක් මිසක් අවඩක් වෙන්නේ නැති බවයි මගේ විශ්වාසය. මොකද කෙනෙක්ව ශක්තිමත් කරන්න තවත් ධෛර්යමත් කරන්න මේ මඩ ප්‍රහාර හේතු වෙනවා. අවුරුදු 16ක කෙනෙක් කියන්නේ පාසල් ශිෂ්‍යාවක් පොඩි දරුවෙක් නේද? ඉතින් වැරදි වීම සාමාන්‍යයි. ලොකු මිනිස්සුන් අතින් මීට වඩා වැරදි සිදුවෙනවා. අපි කාතිනොත් වැරදි සිදුවෙනවා. ඉතින් ඒ වැරදි හදාගන්න පුළුවන් නම් ඒක තමයි අපේ දක්ෂතාවය. ඇයත් ඇගේ වැරදි හදාගෙන ඉදිරියට යන බව පේනවා. වැඩිහිටියන්ට ගෞරවය දී කතා කරන්නේ නැහැ කියලා චෝදනා ලැබූ ඇය දැන් ඉතා නිහතමානීව කතා කරනවා අහන්න ලැබුණා. ඒක තමයි විය යුත්තේ. මේවා අපේ ජීවිතයටත් හොඳ ආදර්ශ. 2020 මිසිස් වර්ල්ඩ් කිරුල ලංකාවට හිමි වුණා. ඒ වෙලාවේ මිසිස් කැරොලයින් ජූරිට ඒ වගේම ඇයගේ සැමියට සෝෂල් මීඩියා තුරු ගොඩක් මඩ ප්‍රහාරවල් එල්ල වුණා. නමුත් ඇගේ ගමන එකෙන් නැවතුන්නේ නැහැනේ. ආදිත්‍යත් ඉස්සරහට හොඳ ගමනක් යයි කියලා මං බලාපොරොත්තු වෙනවා. ඇයට හදවතින්ම සුබපතනවා. ඒ වගේම ඇයට සෝෂල් මීඩියාවල දැනට ගොඩක් ෆේක් ප්‍රොෆයිල්ස් හැදිලා තියෙනවා. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇගේ ඔරිජිනල් ප්‍රොෆයිල්ස් වල ලින්ක් දාන්නම්. ඔයාලත් ඇගේ ෆෑන් කෙනෙක් නම් ඒවට සපෝට් එකක් දෙන්න. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තුනේ ජීවිතේ දිනන්න අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගැන කතා කරන්න. ඔයත් එකඟ නම් මම මේ කතා කරන දේවල් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එක ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.